Hello, හැමෝටම welcome කියලා පිළිගන්නවා දත් ඔයාලා හැමෝම game girl කී YouTube channel එකට. ඉතින් මේ mobile games කියන්නේ දවසින් දවස අලුත් වෙවි යන platform එකක්. ඒ හින්දා අද video එකෙන් මම කතා කරන්න යන්නේ මේ දවස්වල වැඩි දෙනෙක් play කරන සුපිරිම Android සහ iOS mobile games 10ක් ගැන කතා කරන්න. මේ games 10ම link මම description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් අපි video එකට ගිහිල්ලාම බලමු මොනවද මේ games 10 කියලා. Look at people and I wonder all day, who are you and you are not the one. Little game is cover me. I'm offline play පුළුවන් ගොඩක් හොඳ action third person shooter game එකක්. ඉතින් මේක අපිට ඕන කරන guns, weapons, bomb වගේ unique items එකතු කරගෙන game එකේ හම්බෙන එක එක විදිහේ missions play කරන්න තමයි තියෙන්නේ. මේ game එකේ අපිට sniper missions, helicopter missions, bomb defense, one man mission වගේ amazing mission type ගොඩක් වගේම pistol, SMG, machine gun, rocket launcher, sniper rifles වගේ weapons ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මාරම amazing sound quality එකක් තියෙන game එකක්. ඉතින් ගොඩක් හොඳ third person shooter game එකක්. Game එකේ graphic quality එකුණත් ගොඩක් හොඳයි. ලිජගේ නම්මිනි ගේම් එක තමයි Mountain Bike Extreme කියන්නේ. මේ ගේම් එක ගොඩක් challenging වගේම exciting bike simulation game එකක්. ඉතින් මේක අපිට හම්බෙන mountains track වල බාධක මගහැරගෙන මේ බයික් එක drive කරලා end line එක වෙනකන් අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් භෞතික විද්‍යාවත් එක්ක යන මාරම interesting game එකක්. මේ ගේම් එක අපිට මාරම easy controller system එකක් වගේම challenging levels ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේක අපිට ප්‍රධාන characters කීපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් try කරලම් බලන්න ගොඩක්ම decent 3D graphic quality එකක් තියෙන game එකක්. ලිජගේ 8වෙනි game එක තමයි Rise of Cyber කියන්නේ. මේ game එක ගොඩක් හොඳ strategy fighting game එකක්. ඉතින් මේක අපිට හම්බෙන සයිබර් හීරෝස්ලාත් එක්ක ෆයිට් කරන්න තමයි තියෙන්නේ ඔයාගේ powers, fighting skills use කරලා. මේ game එක අපිට ගොඩක් හොඳ 3D combat system එකක් වගේම unique hero characters ලා ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ heroes ලාගේ එකිනෙකට වෙනස් skills තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ගොඩක්ම decent control system එකක් වගේම 3D graphic quality එකක් තියෙන strategy game එකක් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. ලිජගේ 7වෙනි ගේම් එක තමයි Brotato කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් fun top down arena shooter roguelike ගේම් එකක්. ඉතින් ඔයාලට මේ Brotato character ව control කරලා ඉස්සරහට හම්බෙන aliens ලාට shoot කරලා waves complete කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ප්‍රධාන weapon type 6ක් වගේම easy combat system එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම සිම්පල් කන්ට්‍රෝලර්ස් වගේම ඩීසන් ග්‍රැෆික් ක්වලිටි එකක් බලා ගන්න පුළුවන් මාරම ෆනි ගේම් එකක්. ලිජගේ 6වෙනි ගේම් එක තමයි ස්ටැටික් ෂොට් කියන්නේ. මේ ගේම් එක ලෙගෝ ස්ටයිල් එකක් එක්ක යන ඇක්ෂන් ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක්. ඉතින් මේ ගේම් එකෙත් අපිට වෙපන්ස් එකතු කරලා එනිමිස් ලා කිල් කරලා මිෂන්ස් වින් කරන්න තමයි තියෙන්නේ. මේක අපිට ගොඩක් හොඳ outstanding graphic quality එකක් වගේම arctic desert building cities වගේ different maps ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම team deathmatch mod එකක්, AWP mod එකක්, bomb defense mod එකක් වගේ unique game mod කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම game එකේ controllers උනත් ගොඩක් හොඳයි. ලිජගේ 5වෙනි game එක තමයි trial mania කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් challenging වගේම fun bike stunt racing game එකක්. මේක අපිට හම්බෙන බාධක උගුල් barriers වලින් මේ motorbike එක stunt කරලා finish line එක වෙනකන් අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් interesting වගේම මාරම funny game එකක්. මේ ගේම් එකෙත් අපිට amazing race track ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම 50කට අධික challenging levels ගොඩක් වගේම මාරම smooth control system එකක් තියෙන game එකක්. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිජගේ 4වෙනි game එක තමයි Antivine කියන්නේ.
මේ ගේම් එකත් ගොඩක් ඉන්ටරෙස්ටිං කැප්ටිවේෂන් පසල් ඇඩ්වෙන්චර් ගේම් එකක්. ඉතින් අපිට මේ ෆැන්ටසි වර්ල්ඩ් එක ඇතුලේ ට්‍රැවල් කරලා යුනික් ප්‍රේලිකා විසඳගෙන මේ ඇන්ටිවයින් කැරක්ටර් එක කන්ට්‍රෝල් කරලා ඉස්සරහට අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම යුනික් පසල් බේස් ඇඩ්වෙන්චර් ගේම් එකක්. මේක අපිට ගොඩක්ම අමේසිං විෂුවල් ග්‍රැෆික් ක්වොලිටි එකක් වගේම රිලැක්සිං සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් මාරම ඩීසන්. ලිචගේ තුන්වෙනි ගේම් එක තමයි ජේස් ඔෆ් ප්ලැනට් ඇර්ත් කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් එක්සයිටින් zombie action ගේම් එකක්. ඉතින් අපිට මේ ප්ලැනට් ඇර්ත් එක ඇතුලේ හම්බෙන එක එක විදිහේ difficult missions play කරලා zombie monsters ලා hunt කරලා survive වෙන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට යුනික් බිල්ඩ් සිස්ටම් එකක් වගේම මාරම amazing 3D graphic quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම එක එක විදිහේ difficult mission type ගොඩක් බලා ගන්න හම්බෙන ගේම් එකක්. ඉතින් strategy games වගේම survival games වලට interesting කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගොඩක් හොඳ zombie action game එකක්. ලිටගේ දෙවෙනි ගේම් එක තමයි Race Max Pro කියන්නේ. මේ ගේම් එක drag, drift, ඒ වගේම street racing වගේ categories තුනකින් play කරන්න පුළුවන් සුපිරිම car racing game එකක්. මේක අපිට race යන්න තමයි තියෙන්නේ ඔයා වගේම AI players ලත් එක්ක. ඉතින් ගොඩක්ම realistic graphic quality එකක් තියෙන racing game එකක්, හරියට PC game එකක් වගේම. මේක අපිට amazing race track ගොඩක් වගේම BMW, Ducati, Lamborghini, Toyota වගේ real world car models ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ vehicles අපිටම ගැලපෙන විදියට customize කරගන්නත් පුළුවන්. ඒ වගේම ගේම් එකේ controllers උනත් ගොඩක් හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. ලිටගේ පළවෙනි ගේම් එක තමයි Lost Future කියන්නේ. මේ ගේම් එක ගොඩක් හොඳ story line එකක් එක්ක යන zombie based survival game එකක්. ඉතින් අපිට මේ ඩෙල්ලි අයිලන්ඩ් එකේ ඕන කරන weapons, food, guns වගේ resources collect කරලා zombie attack වලින් බේරිලා survive වෙලා missions play කරන්න තමයි තියෙන්නේ. මේක අපිට එක එක විදිහේ difficult zombie missions ගොඩක් වගේම large open world map එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම console quality graphics වගේම මේ ගේම් එක අපිට solo විදිහට play කරන්නත් පුළුවන්. ඔයා වගේම තවත් කට්ටියත් එක්ක. ඉතින් ගොඩක් හොඳ zombie survival game එකක්, අනිවාර්යෙන්ම play කරලා බලන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මේ දවස්වල අලුතින්ම රිලීස් වෙලා තියෙන සුපිරිම Android iOS mobile games 10ක් ගැන. ඉතින් වීඩියෝ ගොඳ නම් මතක ඇතුව ලයික් කරන්න, ඒ වගේම channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ videos හැමෝටම කලින් ඉස්සරහටත් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.